ඊශ්‍රායිල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක ඇමති යෝව් ගලාන්ට් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ට විරුද්ධව මේ සතියේම වුණත් අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන්නට ඉඩ තිබෙනවාය කියලා ඇමරිකාවේ NBC මාධ්‍ය ආයතනය වාර්තා කරලා තිබෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මේ වරෙන්තුව ඉදිරිපත් වෙන්න යන කතාව මීට කලිනුත් හිම්මයෙන් වාර්තා වුණා. නමුත් දැන් NBC එක කියනවා ඉතාමත්ම කිට්ටු දවසකදී වුණත් මේ වරෙන්තුව නිකුත් වෙන්න පුළුවන් කියලා. 2021 පටන් ගත්තු පරීක්ෂණයකට අදාළව තමයි මේ වරෙන්තුව නිකුත් වෙන්නට සූදානම් වෙනවායි කියලා වාර්තා වෙන්නේ. 2014 ඉඳලා ගාසා තීරයේදී ඊශ්‍රායලය සහ සටන්කාමී කණ්ඩායම්, ඒ කියන්නේ ඔය හමාස් වගේ කණ්ඩායම් කලාය කියලා කියන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් තමයි මේ පරීක්ෂණය සිද්ධ වෙනවා කියන්නේ. මේක අර දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයට විරුද්ධව කරලා තියෙන වර්ග සංහාරයට සම්බන්ධ ඒ පැමිණිල්ලට පරිබාහිර වෙන ඊට කලින් සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් අත් වශයෙන්ම තියෙන වෙන කතාබහක්, මේ වෙන පරීක්ෂණයක් තමයි මේ ඉදිරිපත් මේකට හේතු වෙලා තිබෙන්නේ. මොකද අපි දන්නවා 2014 ගාසා තීරයේ මාසික විතර දරුණු සටන් සිදු වුණා. ඒවත් එක්ක තමයි මේ යුද අපරාධ චෝදනා ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුද අපරාධ, එතකොට වර්ග සංහාරය, එතනින් ගියාම මානුෂත්වයට එරෙහි අපරාධ වගේ දේවල් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ආයතනයක්. කෙසේ වෙතත් මේ ආයතනයත් කිසියම් ආකාරයක දේශපාලනීකරණය එහෙම කතන්දරයකුත් තියෙනවා. ඉතින් ඊශ්‍රායල අගමැතිවරයා වගේ නිලධාරීන්ට විරුද්ධව, ඊශ්‍රායලයේ බලධාරීන්ට හා නිලධාරීන්ට විරුද්ධව මේ විදිහට වරෙන්තු නිකුත් වෙන්න සූදානමක් තියෙනවා කියන එක්තරා විදිහකට, විශේෂම යුරෝපයේ රටවල්වල ඊශ්‍රායලයේ සම්බන්ධව සහ විශේෂම නෙතන්‍යාහු සම්බන්ධව තියෙන මතවාදයේ එක්තරා පිළිබිඹුවක්ද කියලත් කෙනෙක්ට සැක කරන්නට පුළුවන්. අපි දැක්කා මීට කලින්, මීට මාස කිහිපයකට කලින් ව්ලාඩිමීර් පුතින් ජනාධිපතිවරයාට විරුද්ධවත් මේ වගේම වරෙන්තුවක් නිකුත් වුණා. හැබැයි අපි දන්නවා ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව, චීනය වගේ රටවල් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නේ නැහැ. ඒකට ඒ වගේ දැන් කියන්නේ නෙතන්‍යාහුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් වෙච්ච පළියට ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. නෙතන්‍යාහුත් කියලා තිබුණා මොන වරෙන්තුවාවත් අපි අපේ මේ ගාසාවල ප්‍රහාරය දිගටම කරගෙන යනවා කියලා. නමුත් මේ වගේ එකක් විශේෂම ඊශ්‍රායලය වගේ රටකට විරුද්ධව මේ වගේ පියවරක් ගන්න කටයුතු කිරීම තුලින් අපිට ජාත්‍යන්තරයේ විශේෂම ඊශ්‍රායලයට සහ ඊටත් වඩා නෙතන්‍යාහුට විරුද්ධව තියෙන ආකල්පය ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය පිළිගන්න රටවල් 124ක් තියෙනවා. ඒතර ඒ රටකට නෙතන්‍යාහු ගොඩ බැස්සොත් ඔහු අත්අඩංගුවට ගන්න ඒ රටවල් බැඳී සිටිනවා මේ විදිහේ වරෙන්තුවක් නිකුත් වුණෝතින්. එතකොට මේ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පස්සේ ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර ආරම්භ වුණාට පස්සේ අපි දැක්කා යම් යම් අවස්ථාවල ඊශ්‍රායල ආණ්ඩුව විවේචනය කරමින් යුදෙව්වන්ම රට ඇතුළෙත් රටෙන් පිටත් අදහස් දක්වනවා. විශේෂම මේ විදිහට දිගටම කරගෙන ගියෝතින් මේක ඊශ්‍රායලයට එච්චර හොඳ නැහැ කියන එක. මේ එක එක අපිට ලැබෙන තොරතුරු වලින් අපිට පෙනෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලය කොච්චර හිරවීමකට හිර වෙලා තියෙනවද කියලා මේ අවස්ථාවේ වෙනදාටත් වඩා මේ පවතින තත්ත්වයන් එක්ක. ඉතින් නෙතන්‍යාහු එක පැත්තකින් රෆා වලට පහර දෙනවා අනම්මනම් කියලා කොච්චර කයිවාරු ගැහුවා වුණත් මෙතුවක් කාලෙකට, දැන් මාසකටත් වැඩි කාලයක් රෆා මෙහෙයුම නවත්තගෙන ඉන්න හේතුව තමයි මේ ජාත්‍යන්තර බලපෑම්. ඉතින් යා කොච්චර කයිවරු ගැහුවත් එයාට ඒව බලන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එයාට තනියම යුද්ධේ කරගෙන යෑමේ අපහසුවක් තියෙනවා. අඩු ගානේ ඇමරිකා එක්සත් ජනපදයේවත් එයත් එක්ක සිටිය යුතුයි. ඉතින් ඔන්න ඔය පසුබිම මේ සම්පූර්ණ කතාබහේදී වැදගත් වෙනවා. මම හිතන්නේ ICC එකෙන් මේ කියන විදිහට වරෙන්තු නිකුත් කරවතින් නෙතන්‍යාහු කිව්වා හෝ නැතා එය ජාත්‍යන්තර වශයෙන් ඔහුට තියෙන අපහසු තත්ත්වය තවත් වර්ධනය වීමට හේතු වෙන්න පුළුවන්.